ආයුබෝවන් ලංකාවේ පොලිසිය සහ පොලිස් පරිපාලනය මොනතරම් දුරට දූෂිතද කියන එක ලංකාවේ පොලිස් සේවයේ ඉන්න ඉහළතම නිලධාරීන් විසින් මේ වන විට ඔප්පු කරමින් ඉන්නවා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරු හත් දිනක් ස්ථාන මාරු කිරීමට ලක් කරනු ලැබුවා මේකෙන් සමහර අය හිසනවා මේ මාරුවීම් පිළිගත්තා සමහරු මේ මාරුවීම් පිළිගන්න අදිමදි කළා නමුත් නිහඬව සිටියා ඊළඟට මොකක්ද වෙන්නේ කියන එක බලාගෙන ඇතම් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරු හිසනවා පිළිගැනීමත් පිළි නොගත්තත් නිහඬව සිටීමත් කියන දෙකම පැත්තකට දාලා හඬ නැගීම තෝරාගෙන තිබෙනවා දකුණු පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා හැටියට කටයුතු කළ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකුත් වන අජිත් රෝහණ එක ලියුමක් යවනවා පොලිස් කොමිෂන් සභාවට අනිත් ලියුම යවනවා පොලිස් කොමිෂන් සභාවේ ලේකම්වරයාට මේ මාරුවීම් පිටපස ලොකු කතාවක් තියෙන බව තමාගෙන් පිළිගැනීමක් සිද්ධ කරන බව මේ ලියුම් වල සඳහන් වෙලා තිබෙනවා සහ ඒ ලියුමේ තියෙන කාරණා එක එකක් හැටියටත් මම ඔබට කියවන්න ප්‍රියන්ත වීරසූරිය මධ්‍යම පළාත බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයා හැටියට කටයුතු කළේ ඔහුව මාරු කිරීමට ලක් කරාට පස්සේ ඔහුත් එකහෙලාම මේ මාරුවීම පිළිගන්නේ නැහැ ඔහුත් පොලිස් කොමිසමට ලියුමක් යවනවා දීර්ඝ පැහැදිලි කිරීමක් සහිතව නමුත් අවසානයේදී පොලිස් කොමිෂන් සභාව විසින් මේ මාරුවීම් අනුමත කරනවා ප්‍රියන්ත වීරසූරියට තමන් යවපු ලියුම වැඩ කරන්න කලින් එහෙම නැත්නම් ඒ ලියුම පළ ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ ප්‍රියන්ත වීරසූරිය වාටසේ මස් කරගෙන මේ වෙනකොටත් මහනුවර සිට කොළඹ බලා ගිහින් ඇති ඔබ මේ වීඩියෝ එක බලනකොට ඔහු බදාදා දවසේදීම ගෙවල් දොරවල් ලස් කරගෙන හිත හදාගෙන ලෑස්ති වුණා කොළඹ යන්න අනිත් අයත් එහෙමයි නැගෙනහිර හිටපු කෙනා වහඹට එන්න අතන හිටපු කෙනා මෙතනට යන්න මෙතන හිටපු කෙනා අතනට යන්න ඒගොල්ලෝ සූදානම් වුණා නමුත් අජිත් රෝහණ දකුණේ සිට නැගෙනහිරට මාරු වීම සිද්ධ කළාට පොලිස් කොමිසම තීන්දුවක් ගන්නවා අජිත් රෝහණ ලිපියක් මගින් පොලිස් කොමිසමට දන්වා ඇති කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා ඒ සම්බන්ධ අවසානාත්මක නිගමනයකට එනතුරු ඒ මාරු වීම අවලංගු කරලා දකුණේ සිට පොලිස් මූලස්ථානය වෙත අජිත් රෝහණ කැඳවන්න මේ මාරු වීම පිළිබඳව අදහස් දක්වන ඇතැම්මයි කියන එක තමයි මේ මාරු වීම පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලබා නොගෙන ආවරණ අනුමැතියට යටත්ව සිද්ධ කිරීම වැරදි. ඒ කියන්නේ ආවරණ අනුමැතිය කියලා එකක් නැහැ. එහෙම ප්‍රතිපාදනයක් නැහැ. යම් මාරු වීමක් සම්බන්ධයෙන් හොහිමත් නැත්නම් පොලිස් කොමිෂන් සභාව සතු බලයක් ක්‍රියාත්මක කිරීමේ හැකියාව තිබෙන එකම ආයතනය වෙන්නේ පොලිස් කොමිෂන් සභාව. ආවරණ අනුමැතිය පස්සේ ගන්නම් හා කිව්වා ලියුම ගහලා එවනකම් මේක කරන්න කිව්වා আদি වශයෙන් දේවල් නැහැ පොලිස් කොමිෂන් සභාව අනුමත කරන පිළිවෙලක් තියෙනවා ඒ පිළිවෙලට අනුමත කරලා ඉවර වුණාට පස්සේ තමයි මේ මාරු වීම හෝ උසස් වීම හෝ විනය පාලනය හෝ වෙනත් යම් එකක් වළංගු නියෝගයක් බවට පත් වෙන්නේ නමුත් මේ මාරු වීම තාක්ෂණිකව ගත්තම හරියට සිද්ධ කරලා තියෙනවා එයි කියන්නේ ජේෂ්ඨතාවය අනුව ඒ පෙළ ගැස්විය යුතු ආකාරය අනුව ඒ මාරු වීම සිද්ධ කරලා තිබෙනවා කියලා. අජිත් රෝහණ මේ ෆ්‍රාන්සස් අභියෝගයට ලක් කරනවානේ. අජිත් රෝහණ දීර්ඝ ලියුමක් යවනවා පොලිස් කොමිෂන් සභාවට චන්ද්‍රා ෆර්නාන්ඩෝ සභාපතිවරයාට. ලියුම ගැන කොමිසම ගැන කියන්න කලින් මේ චන්ද්‍රා ප්‍රනාන්දු කියන්නේ කවුද කියන එක මතක් කරලා දීලා අපි ඉස්සරහට යමු. එතකොට චන්ද්‍රා ප්‍රනාන්දුලා වගේ මිනිස්සුන්ට මෙහෙම ලියුම් යවනක පළක් තියෙනවද කියන එක පවා ඔබට තේරුම් ගන්න පුළුවන්. ඔබට මතකද බැසිල් රාජපක්ෂ රට ඉඳලා එන දවසක ගුවන්තොටුපළට ගියා කණ්ඩායමක් පිළිගන්න මෙම කණ්ඩායම අතර පොලිස් කොමිෂන් සභාවේ සමාජිකයින් දෙදෙනෙකු හිටිය බවට ලොකු ප්‍රවෘත්තියක් ගියා ඊට පස්සේ පොලිස් කොමිසමේ සභාපතිවරයා කියන ඔය චන්ද්‍රා ප්‍රනාන්දු එම ස්ථානයේ සිටි බව වීඩියෝ සහ ඡායාරූප වලින් තහවුරු වුණා තවත් සමාජිකයෙක් එම ස්ථානයේ සිටි බව වීඩියෝ සහ ඡායාරූප වලින් තහවුරු වුණා සහ ඔවුන් පසුව ප්‍රකාශ ලබා දෙමින් බැසිල් රාජපක්ෂව පිළිගන්න කටුනායක ගිය සිද්ධිය සිද්ධ වෙච්ච පිළිවෙල මොකක්ද කියන එක පැහැදිලි කරා. චන්ද්‍රා ප්‍රනාන්දුගේ උත්තරේ ඔබට මතකයි. චන්ද්‍රා ප්‍රනාන්දු කියනවා මමයි පතිරණයි. අපි ගුවන් තොටුපළ කිට්ටුව හිටියා. මිනිස්සු හුඟ එක පැත්තකට ඇදෙනවා අපි දැක්කා. අපි දෙන්නත් කල්පනා කරලා බැලුවා. මිනිස්සු මේ කොහෙද යන්නේ කියලා චුට්ටක් ගිහින් හොට දාලා බලන්න. හොට දානවාද හොම්බ දානවාද දන්න දාලා බලන්න අම්මට සිරි බැසිල් ලැබිලා අපි දෙන්නත් ගිහිල්ලා පිළිගත්තා ඒ හැර මේ බැසිල් රට ඉඳන් එනවා කියලා අමුතුවෙන් ලකලෑස්ති වෙලා එයාපෝට් ගිය ගමනක් එහෙම නෙවෙයි අපි එයාපෝට් එක කිට්ටුව ලකාග ගහ ඉන්නකොට රස්තියාදු ගහ ඉන්නකොට සෙනග දැකලා ඊයේ පැත්තට ගියේ චන්ද්‍රප්‍රනාන්දු හිතාගෙන ඉන්නවා ඇති ගොම් බඳින කණු මිලියන ගාණක් මේ
පුරවැසියෝ හැටියට මිනිස්සු හැටියට මේ රටේ ජීවත් වෙන්න කියලා. හැබැයි වැඩේ තියෙන්නේ මෙහෙමයි. ඒ කතා හැම කිව්වම අපි ඒව පිළි නොගත්තට එහෙම නැත්නම් අපිට එන ගොංජෝක් වුණාට ඒව පිළිගන්න පිරිස් ඉන්නවා. ඒවට හුරේ දාන ඒව හා හොඳයි කියන පිරිස් ඉන්නවා. සහ ඒවට වැඩි මනක් ඒව එකතු කරන පිරිසුත් ඉන්නවා. ඒතර ඒ පිරිස විතරක් ඇති චන්ද්‍රා ප්‍රනාන්දුරට පවතින්න. ඒ පන්නේ අනික් අයට පවතින්න. ඒ ඉනර් සර්කල් එකේ ඉන්න තමන්ව චූන් කරන තමන්ව පොඩ්ඩක් කිචිකවන ඒ පොඩි සෙට් එක ඇති. ඒගොල්ලෝ දීර්ඝ කාලයක් ජීවත් වෙලා ඉන්නව එහෙම තමයි. ඒ කියන්නේ අපි නිකන් පොලිස් කොමිසමේ සභාපති කිව්වම මහා විශාලව හිතුවට පොලිස් කොමිසමේ සමාජිකයෙක් කියලා මහා විශාලව හිතුවට මේ මිනිස්සු මේ පුංචි වුන් වගේ හිතන්න ගියාම ඉතා කුඩයි. ඒගොල්ලන්ගේ පරිමාණය ඉතා කුඩයි. ඒගොල්ලෝ යම් යම් තනතුරු වලට ගිහින් තියෙනවා. ඔව්. හැබැයි අර ආදුනික පොලිස් අධිකාරීවරයෙකු සහකාර පොලිස් අධිකාරීවරයෙකු හැටියට පොලිසියට එන වෙලාවේ හෝ SI කෙනෙක් හැටියට පොලිසියට එන වෙලාවේ හෝ ඒ තියෙන කැපැසිටි එක එහෙම නැත්නම් ඒ සිටීමේ ප්‍රමාණය වැඩ කිරීමේ කෞශල්‍ය ඒ විභවය උඩට යන්න 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 ඒගොල්ලෝ බලෙන් ධනෙන් තනතුරු වලින් නිලයෙන් ශක්තිමත් වුණාට අර ප්‍රමාණය චුට්ට 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 අඩු වෙනවා. ඒගොල්ලෝ විශ්‍රාම යන වයස වගේ වෙනකොට ඉතා කුඩාවට හිතන මිනිස්සු බවට පත් වෙනවා. ඉතින් චන්ද්‍රප්‍රනාන්දුලා හිතනවා රටේ අනික් කෙවුනුත් ඒ කුඩා ප්‍රමාණයට තමයි හිතන්නේ කියලා. ඒ කියන්නේ බැසිල්ගේ උත්තරේ දෙන්නේ. ඉතින් මේ වගේ එකකට ලියුම් යවලා වැඩක් තියනවාද කියන එකම වෙනම ප්‍රශ්නයක්. හැබැයි මෙන්න යවන්න මිනිහෙක් නැහනේ. යවන්නත් ඕනේ චන්ද්‍රප්‍රනාන්දුට පොලිස් කොමිසම. එතකොට මෙහෙම ලියුම් දෙකක් ඇවිල්ලා තියෙන කොටත් චන්ද්‍රප්‍රනාන්දු ප්‍රමුඛ පොලිස් කොමිසම මේ මාරුවීම් අනුමත කරනවා. අන්තිමේට අජිත් රෝහණ තනි වුණා. විප්ලවය පොදුයි දඬුවම පෞද්ගලිකයි වුණා. මෙහෙමයි. අජිත් රෝහණට එක දඬුවමක්ද කියලා හරියටම කියන්න බෑ. මොකද හේතුව එයා නැගෙනහිරට මාරු කෙරුවත් පූල් එකට මාරු කෙරුවත් එයා සීනියර් DIG. එතකොට තපල් කන්තෝරුවක ලියුම් බෙදන්න හරි සැන්ටිපෝට් කිට් එකක් අඳලා මේ මදුරු අල්ලන්න හරි දාන්න බෑ. සීනියර් DIG සීනියර් DIG කොහෙ ප්ලාස් කරලා තිබුණත් ඒක ඒ වටිනාකම ඒ තමන්ට හම් වෙන වරදාන වරප්‍රසාද ටික අකණ්ඩව හම් වෙනවා. වෙනසක් නැහැ. එකම දේ තමයි එතනින් උඩට අඩියක් තියාගන්න එතනින් උඩට පඩියක් නැග ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒක පොඩ්ඩක් අභියෝගාත්මක වෙනවා. ඒක පොඩ්ඩක් ඒක ඉස්සරහා පොඩි ප්‍රශ්නාර්ථයක් එනවා. හැබැයි අජිත් රෝහණ කියලා කියන්නේ ප්‍රතිභාපූර්ණ නළුවෙක් එක පැත්තකින් ගත්තම අනිත් පැත්තෙන් PR එක හොඳට නඩත්තු කරන කෙනෙක් අජිත්ට මේ ප්‍රශ්නේ සදාකාලික තමන්ගේ වෘත්තීය ජීවිතයට ප්‍රශ්නයක් වෙයි කියලා අපි හිතන්නේ නැහැ. අජිත් රෝහණ ලියුමේ මොනවද කියන්නේ කියන එක වඩා වැදගත්. අජිත් රෝහණ තමන්ගේ ලියුමේ ලියා යවන කාරණා ලංකාවේ පොලිසිය සම්බන්ධයෙන් සහ පොලිස් පරිපාලනය සම්බන්ධයෙන් ඉතා වැදගත්ම බව අපට කිව්වා. ජේෂ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ දකුණු පළාත අත්සන් කරනවා. අනීතික ස්ථාන මාරුවීම් නියෝග බලාතික්‍රමණය 2023-04-25 අද දින පොලිස්පතිගේ අත්සනින් යුතුව අසවල් ලංකේ යටතේ ජේෂ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වන මා දකුණු පළාතේ සිට නැගෙනහිර පළාතට ස්ථාන මාරු කර ඇත. එම නියෝග පහත සඳහන් පරිදි වේ කියලා නියෝගය තියෙනවා. එම නියෝගයේ පිටපතක් මේ සමග අමුණා ඇත. එහි සඳහන් කර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව සේවා අවශ්‍යතා මත මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විසින් ස්ථාන මාරුවීම් අනුමත කර ඇති බවයි. අපගේ රටෙහි උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සිදු කිරීමේ බලය ලබා දී ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවට වන අතර ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ ස්ථාන මාරුවීම් අනුමත කිරීමට ඔබ වෙත කිසිදු බලයක් ලබා දී නොමැති බව කාරුණිකව දන්වා සිටිමි. මේක යවන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට. කියනවා කන්ස්ටිටියුෂන් එකේ මාරුවීම් අනුමත කරන්න බලය තියෙන්නේ පොලිස් කොමිෂන් සභාවට. හැබැයි මේක අනුමත කරලා තියෙන්නේ ඔයා. මේ හලෝ ගුණතිලක ඔයාට මේවා අනුමත කරන්න බලයක් නැහැ. ඇත්ත. කන්ස්ටිටියුෂන් එක අනුව පොලිස් කොමිසමට තියෙන බලය ගුණතිලකට මහජන ආරක්ෂක ලේකම්ට පවරා ගන්න බෑ. බලාතික්‍රමණය කරන්න බෑ. ඒක නීති විරෝධී. නඩු ගිහින් වරදකාරයෙක් වෙන්න පුළුවන් කාරණාවක් හරිහමං රටක නම්. තවද ඔහු කියනවා තවද ස්ථාන මාරුවීම් පාටිපාටියේ ආවරණ අනුමැතිය යන සිද්ධාන්තයක් නොමැත. අර ආවරණ අනුමැතියට පස්සේ අහලා කියන්නම් අපි මේක ගැහුව ඒගොල්ලෝ කොහොමත් අනුමත කරයි කියලා කියන මේ ඒව එහෙම නැහැ.
එක පිළිවෙලක් තියෙන බව. ඒනෝ පොලිස් කොමිෂන් සභාව ස්ථාන මාරු වීම අනුමත කර නොමැතිනම් ස්ථාන මාරු වීම නියෝගය අනීතික හා නීතියට පටහැනි නියෝගයක් වන අතර එය බලාතික්‍රමණයකි. පොලිස් ආජ්ජාපනතේ 56 වෙනි වගන්තිය අනුව සහ විජේසූරිය ඉදිරිව රජය 1974 NLR 25 නඩුවේ තීරණය අනුව අනීතික නියෝග ක්‍රියාත්මක කිරීමට මා බැඳී නොමැත කියලා. මේ 1974 NLR 25 විජේසූරිය ඉදිරිව රජය කියලා කියන්නේ සුප්‍රකට ප්‍රේමවතී මනම්පේරි නඩු තීන්දුව. අපි හුඟක් වෙලාවට පොලිස් නිලධාරීන්ට සහ හමුදා නිලධාරීන්ට මේ නඩු තීන්දුව මීට කලින් මතක් කරලා තියෙනවා. ඒගොල්ලෝ නානාවිද තිරියඩි වන්නන් නටනකොට නානාවිද දහදුරා වැඩ කරනකොට අපි ඕගලන්ට කතා කරලා කියලා දෙනවා හලෝ මේ ප්‍රේමවතී මනම්පේරි නඩු තීන්දුව කියවන්න. විජේසූරිය ඉදිරිව රජය නඩු තීන්දුව කියවන්න. පිටු 44ක නඩු තීන්දුවක් තියෙනවා. ඒ නඩු තීන්දුව මුල සිට අගට කියෙව්වම හරිනම් හීන්දාඩිය දාන්න ඕනේ මේ නිලධාරීන්ගේ. ඝාතනයක් සිද්ධ කරනවා. ඒ ඝාතනයට අදාළ නඩුව අහගෙන යනකොට උසාවියට ගේනහම ඇඟ බේරා ගැනීම පිණිස කියනවා ඉහළ නිලධාරියෙක් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීමක්. මම නීති විරෝධී වැඩක් කරලා නැහැ විත්තිවාචකේ. මම කරලා තියෙන්නේ ඉහළින් ආපු නියෝගය පිළිපැදීම. ඉහළින් ආපු නියෝග පිළිපදින්න අපි බැඳිලා ඉන්නවා. හැබැයි අවසාන වශයෙන් අධිකරණය කියනවා හලෝ මේ ඉහළින් එන ඕනෑම දහදුරා නියෝගයක් පිළිපදින්න ඕගොල්ලෝ බැඳිලා නැහැ. සහ ඉහළින් එන ඕනෑම දහදුරා නියෝගයක් පිළිපැදලා කෙරවගත්තට පස්සේ ඒකෙන් බේරෙන්න නියෝගයාව ඉහළින් කියන එක පාවිච්චි කරන්න ඕගලන්ට අයිතියක් නැහැ. කිසි පදනමක් නැහැ. කොටින්ම කියනවනම් ඉහළින් හෝ පහළින් කොහෙන් ආවත් නියෝගේ නියෝගය නීත්‍යානුකූල නැත්තම් ඒක පිළිපදින්න ඕගොල්ලෝ බැඳිලා නැහැ. සහ ඒක පිළිපැදීමේ ප්‍රතිඵලයක් හැටියට වැඩේ ගැස්සුනොත් ඕගලන්ට ඉහළ කෙනා පහළ කෙනා කියලා පාවා දීලා ඒගොල්ලන්ගේ පිට වරද පටවලා ඒගොල්ලන්ට වගකීම දීලා නිදහස් වෙන්න බෑ. ඕගොල්ලෝ අච්චු කන්න කියලා ඒගොල්ලෝ බන්ධනාගාරගත කරා. ඊට පස්සේ ඒ නඩුවෙන් පස්සේ අතර මේ බන්ධනාගාරගත වෙච්ච හමුදා නිලධාරීන්ට බන්ධනාගාර ඇතුලේදී සහ පුද්ගලික ජීවිතයේදී මුහුණ දෙන්න සිද්ධ වෙච්ච එක මොකක්ද කියන එක. ඒ කියන්නේ යුක්තිය පිළිබඳ අදහස වගේම ස්වභාව ධර්මයේ විසින් යුක්තිය කොහොමද ඉෂ්ට කරේ? ස්වභාව ධර්මයේ විසින් මේ අද කාරණාවලට කොහොමද ප්‍රතිචාර දක්වුවේ කියන එකත් කියවලා බලන්න. එකක් ප්‍රේමවතී මනම්පේරි නඩු තීන්දුව සහ ප්‍රේමවතී මනම්පේරි ඝාතනයේ ඝාතකයින්ගේ ඉරණම මොකක්ද කියන එක. අජිත්‍රෝණ මේ කෝට් කරලා කියනවා මට නීති විරෝධී නියෝග පිළිපදින්න බෑ කියලා. ඒතකොට අජිත්‍රෝණ මේ ලියුම යවන තාක් කල්ම ඒක නීති විරෝධී නියෝගයක්. හැබැයි පොලිස් කොමිෂන් සභාව බැසිල් රාජපක්ෂගේ පිළිගැනීමේ නිලධාරියා වන පොලිස් කොමිෂන් සභාවේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දුලා එකතු වෙලා අස්සම් කරාට පස්සේ ඒක නියෝගයක් බවට පත් වෙනවා. දැන් මේකේ ඔහු පොලිස් කොමිෂන් සභාවට යවනු ලැබූ ලියුමක තියෙනවා මේ එක සීනියර් DIG කෙනෙක් ආරක්ෂා කර ගැනීම පිණිස පොලිසිය බහර අමාත්‍යවරයා සහ මේ ඕගොල්ලෝ එකතු වෙලා මේ අනික් අයව පාවිච්චි කරනවා කියලා. ඒ වගේම එක තැනක තිබෙනවා ලියුමේ මේ පොලිස්පති තනතුර සම්බන්ධ වන තරඟය පිළිබඳ මාධ්‍යයේ පළවෙන සමාජ මාධ්‍යවල පළවෙන ඇතැම් දේ සම්බන්ධයෙන් අජිත් රෝහණගේ මැදිහත් වීමක් තියෙනවා. අජිත් රෝහණගේ ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙනවා කියලා. ඒ වගේම විටක හුට දකුණු පළාතේ අපරාධ වැඩි වී ඇති බව දකුණු පළාත නීතියේ පාලනයෙන් ගිලිහී ඇති බවට විෂභාර අමාත්‍යවරයා වන ටිරාන් අලස් චෝදනා කළා කියලා. එතකොට ඔහු කියනවා ටිරාන් එහෙම කියනවා නම් පොලිස් කොමිසමට ආරාධනා කරනවා ඇවිල්ලා බලන්න අපරාධ සම්බන්ධ ස්ටැටික්ස් අරන් බලන්න මොකද වෙලා තියෙන්නේ කියලා. අඩු වෙලාද වැඩි වෙලාද වෙඩි තැබීම් සම්බන්ධ දේවල් අරගෙන බලන්න අඩු වෙලාද වැඩි වෙලාද පොලිසියේ පාලනයේ යටතේ තිබිය යුතු දේවල් පොලිසියේ පාලනයෙන් ගිලිහිලා තියෙනවද කියලා කොමිසම යෝගුල්ව ඇවිල්ලා බලන්න. කාටද මේ කියන්නේ? චන්ද්‍රා ප්‍රනාන්දුට. අජිත් රෝහණ ඔයාට ඔළුව හොද නැද්ද? චන්ද්‍රා ප්‍රනාන්දුට ඔබ බලන්න ඉන්න කියන්න. කොහොමද අන්තිම පොඩි කැලලක් කියලා තිනවා. එව බලව පමණක් නොව සසඳනු බස්නාහිර සමග. එයි බස්නාහිරම සසඳනු වයඹ සමග කියලා ලියන්න බැරියයි. සසඳනු නැගෙනහිර සමග කියලා ලියන්න බැරියයි. සසඳනු බස්නාහිර සමග WP දේශබන්දු දෙන්නකෝ. දේශබන්දුගේ සහ මගේ කලාපේ එකට අරගෙන සංසන්දනය කරලා බලන්න. අපරාධවල තත්ත්වය මොකද්ද කියලා. එතකොට තේරෙයි මමද හොඳ දේශබන්දුද හොඳ කියලා. වෙඩි තැබීම් සිද්ධි පිළිබඳව දකුණයි බස්නාහිරයි සසඳන්න. එතකොට ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් සුපේශල ශික්ෂාකාමී ධවල වර්ණ ඇති උපාසකතන දේශබන්දු දෙන්නකෝන්ගේ පාලනය කවරාකාරද? මගේ පාලනය කවරාකාරද?
නීතිය පාලනයෙන් ගිලිහීම සම්බන්ධයෙන් බලන්න කියලා. කොහොම නමුත් මෙහෙම එකක් තියෙනවනේ දැන් කොහොමත් සියලු පොලිස් නිලධාරීන් ගත්තම දේශබන්දු තෙන්නකෝන් කියලා කියන්නේ ස්පෙෂල් කේස් එකක්. දේශබන්දු තෙන්නකෝන් විත්තිකාරයෙක් හැටියට සැකකාරයෙක් හැටියට නම් කරන්නය කියලා නීතිපතිවරයා. නිකම් මේ ලපයි සිපයි චරිත නෙමෙයි හරි. ජනරජයේ නීතිපතිවරයා ලිඛිතව ජනරජයේ පොලිස්පතිට හරි ලියුමකින් දන්වලා තියෙනවා. ඊට පස්සේ දුවගෙන ගිහිල්ලා අතුරු තහනම් නියෝගයක් ගත්තා. මේච්ච කතාව මොකක්ද දන්නවද? කොහමද දැන් විත්තිකාරයෙක් විය යුතුව සිටින සැකකාරයෙකු ලෙස නඩුවක නම් කළ යුතුව තිබෙන එකෙක් තාම බස්නාහිර වලගේ පලාතක් පාලනය කරගෙන. දැන් ඒ නඩුවේ නඩු නිමිත්ත හටගන්නේම දේශපන්දු තෙන්නකෝන් බස්නාහිර ජේෂ නියෝජ්‍ය පොලිස්පතිවරයා හැටියට දුරේ දරමින් කරනු ලැබූ කාර්යයක් හෝ නොකර හැරීමක් සම්බන්ධයෙන් වන වගකීම දේශපන්දු තෙන්නකෝන්ට පවර්ලා. ඒ වගේ එකක් ආවම ලේඩි පස්සක තරම් විලිලැජ්ජාව තියෙනවා නම් පොලිස්පතිට, ලේඩි පස්සක තරම් විලිලැජ්ජාවක් තියෙනවා නම් පොලිස් ඇමතිට, ඒකේ ලේකම්ට, ජනරජයේ ජනාධිපතිට, හරි ආණ්ඩුවට කියන්තින් හරි මචං අපි උඹව බේරගන්නම් හරි අපි උඹට බයයි මොකද උඹ නිකම්ම නිකම් පොලිස් කාර්යයක් විතරක් නෙමෙයිනේ උඹට හුඟක් දේවල් මේ රටේ කරන්න පුළුවන් හැබැයි මචං දැන් මේ නඩු නිමිත්ත තියෙන්නේ බස්නාහිර උඹ තාම ඉන්නේත් බස්නාහිර අපි උඹව ඔතනින් මාරු කරන්නද මේ වයඹට චුට්ටන් එහා පැත්තේ කිලෝමීටර් 120ක් 150ක්වත් නැහැ අපි ඔයා එතන ඉන්න ඉන්න ගමන් අපි මේ ඉන්වෙස්ටිගේෂන් එක කරමු එක පැත්තකින් ගත්තම දැන් විමර්ශන සම්බන්ධයෙන් පවා බලපෑම් කරන්න පුළුවන් ඒක එක නිශ්චිත නඩුවේ බස්නාහිර ජේෂ නියෝජ්‍ය පොලිස්පති හැටියට ඉඳිමින් ඒ වැඩේ කරලා දැන් විත්තිකාරයෙක් වෙන්න ගිහිල්ලා ඒතරේ විමර්ශන සිද්ධ වෙන්නේ බස්නාහිර පළාතමයි නඩුව යන්නේ බස්නාහිර පළාතමයි නිමිත්ත තියෙන්නේ බස්නාහිර පළාතමයි මේක තවදුරටත් ඉන්නේ බස්නාහිර පළාතමයි ලංකාවේ පොලිසියේ සීනියර් ඩීඅයිජීලා ඔහොම අඬ අඬ ලියුම් ගහනවා කියන්නේ තැන් තැන් වලට ලංකාවේ පොලිසිය පොලිස් පරිපාලනය මොනතරම් දූෂිතද කියනකට වෙන මොකුත් සාක්ෂි වුණද සහ පහළ උන්ට මොනතරම් අසාධාරණ සිද්ධ වෙනවද කියලා වෙන සාක්ෂි වුණද සීනියර් ඩීඅයිජීලා පඳුරකට පහින් ගහවුවම රොත්ත පිටින් විසු වෙන්නේ නැහැ සීනියර් ඩීඅයිජීලා ටික අපිට නම් හැටියට කියන්න පුළුවන් මිනිස්සු ටිකක් පොලිසියේ ඉන්න සීනියර් ඩීඅයිජීලාට ඒ තරම් අසාධාරණ වෙනවා එතකොට SSPලට SPලට ASPලට CIලට IPලට SIලට සාජන්ලට කොස්තාපල්ලට පහලට 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 එනකොට ආධුනික පොලිස් සේවකීන්ට මොනතරම් අසාධාරණ සිද්ධ වෙනවද ඒ කාටද කියන්නේ අනේ මේ උන්ට අසාධාරණයක් වුණාම අපිට ලබ්බදහලෝ කියලා නෑ ප්‍රශ්නේ මේකයි ඒගොල්ලෝ දෙපාර්තමේන්තුවක් හැටියට වැඩ කරන්නේ රටේ සාමාන්‍ය පුරවැසියොත් එක්ක රටේ සාමාන්‍ය මිනිස්සුත් එක්ක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු තමන්ගේ වෘත්තීය ජීවිතයේ ඉන්නේ ආතතියෙන් සතුටෙන් නෙමෙයි පීඩාවක කම්පණයක ඒගොල්ලෝ එක පැත්තක බරක් තියාගෙන ඔළුවේ පීඩාවක් කම්පණයක් තියාගෙන අසතුටක් තියාගෙන අතෘප්තියක් තියාගෙන ඒගොල්ලෝ හරියට ඩියුටි කරයි කියලා ඔයගොල්ලෝ හිතනවද ඒව අවසානයේ කොහෙන්ද පිට වෙන්නේ එක්කෝ පොලිස් සේවයේ ඉන්න පහළ නිලධාරීන්ගෙන් එහෙම නැත්නම් තමන් ගනුදෙනු කරන සිවිල් සමාජයෙන් ඔක පහළට 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 යනකොට අනික් පොලිස් නිලධාරීන් සියලු දෙනා ඔය අතෘප්තිකර භාවයෙන් ඔය අසන්තෝෂයෙන් ඔය අසතුටෙන් ඉන්න එකේ පිට වෙන්නේ කාගෙන්ද සිවිල් සමාජයෙන් උන් තමයි රොක්ත පිටින් ගිහින් දාපම උද්ඝෝෂණ වලට මේ ඇට කැඩනකම් ගහන්නේ බිම්ම දාගෙන ෆුට්බෝල් වලට පයින් ගහනවා වගේ ගහන්නේ කඳුළු ගෑසුන්ගේ ඔළුවට දාලා ටෝන් දාලා තියලා දාන්නේ නේ තමන් පොලිස් සේවය ඇතුලේ විශාල පීඩාවක ඉන්නවා තමන් පොලිස් සේවය ඇතුලේ විශාල අතෘප්තියක ඉන්නවා ඒව දැන් ඩීඅයිජී ලා ඔප්පු කරලා තියෙනවා ලියුම් ගහලා නිකන් ඤම්පචං ගන්න දෙයක් නැහැ නහුකුණු ගන්න දෙයක් නැහැ ඒ ආතතිය ඒගොල්ලෝ පිට කරන්නේ කාගෙන්ද මේ රටේ සිවිල් සාමාන්‍ය මිනිසුන්ගේ අනිත් පැත්තේ දැන් මේ අතෘප්තිකර නියෝජ්‍ය පොලිස්පතිලා ටික ඉන්නවනේ මේ අතෘප්තිකර අවුල් සහගත ව්‍යාකූල වෙලා ඉන්න මඤ්ඤං වෙලා ඉන්න තමන්ගේ වෘත්තීය ජීවිතය ඇතුලේ මේ ඩීඅයිජීලාට අතිවිශාල වගකීමක් දෙන්න යනවා ත්‍රස්ත විරෝධී පනතෙන් අර ත්‍රස්ත විරෝධී පනත අලුතෙන් යෝජනා කරලා තියෙන එක ඒ ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත එහෙම නැත්නම් පුරවැසි මර්ධන පනත ඒකේ රැඳවුම් නියෝග සම්බන්ධයෙන් බලය දෙන්න යන්නේ ඩීඅයිජීලාට කියලා නම් මේ අපි මේ දේශපාලඥයෝ ඒව තියාගන්නේ ජනාධිපති වුණත් දේශපාලඥ අපි දෙනවා වෘත්තීය පොලිස් නිලධාරීන්ට ඕ වෘත්තීය පොලිස් නිලධාරීන්ගේ රංකේ උන් අපිට වඩා පීඩනයකින් ඉන්නේ උන් අනික් උන් ඔක්කොටම වඩා ප්‍රශ්න කොටක උන් ඉන්නේ ඒ නියෝගය තමන්ගේ මේසෙ උඩට එනකොට තමන්ගේ මාරු වීම ගැන තමන්ගේ උසස් වීම ගැන
තමන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් ඇමති බැනලා ලේකම් බැනලා පොලිස්පති බැනලා ජනාධිපති බැනලා ගමේ මන්ත්‍රී බැනලා එහෙම ඉන්නකොට ඒව පිට කරන්නේ කොහෙන්ද? ඇත්ත වශයෙන්ම රැඳවුම් නියෝගයක් ගහන්න ඕනේ නැති ලියුමකට වුණත් අර කෝපය පිට කරන්න මේවා මෙහෙම අසම් කරන්න පුළුවන්. ඕගොල්ලෝ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිලාට හරි පොලිස්පතිලාට හරි වෙන කවුරු හරි එක් කට්ටියකට බලය පවරන්න කලින් බලතල දෙන්න කලින් ඒගොල්ලෝ මේ වෘත්තියේ කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරන අවම මානසික සෞඛ්‍යයෙන් ඉන්නවද කියන එක බලලා. ඒක මහලුකු සීරියස් වැඩවලට නෙමෙයි, ඉතා කුඩා කුඩා වැඩවලට පවා ඒක බලපානවා. ඒක නිසා යහපත් මානසික සෞඛ්‍යයකින් නැති, යහපත් වෘත්තීය සතුටකින් නැති, ජොබ් සැටිස්ෆැක්ෂන් එකක් නැති නිලධාරීන් රටේ නීතිය හා සාමය පාලනය කරනකොට ඒ රටේ නීතිය හා සාමය රැකෙයිද? එහෙම රටකට මොන වගේ ඉරණමක් අත්වෙයිද? අර පොලිස් කොමිසමේ සභාපති මෙමය රටවල් වලට ඇත්තටම උවමනා කරන්නේ වෘත්තීය පළපුරුද්දක් තිබෙන, නිපුණතාවයක් තිබෙන, කෞශල්‍යයක් තිබෙන, යහපත් ශාරීරික මානසික සෞඛ්‍යයෙන් පෙළෙන දේශපාලනික පත්වීමක් උවද පත්ුණාට පස්සේ වෘත්තීය කරුත්වයේ සහිත පවත්වාගෙන යන ස්වාධීන කොමිෂන් සභා නිලධාරීන් සභාපතිවරු කොමසාරිස්වරු සමාජිකයෝ වගේ අය. හැබැයි ගුබ්බෑම් වලට ඕන වෙන්නේ එහෙම උන් නෙමෙයි. ගුබ්බෑම් වලට ඕන වෙන්නේ ඇමති රට ගිහින් එනකොට පිළිගන්න කොමිසමට කට්ටිය දුවනවා නම් එයාපෝට් එකට. කොමිෂන් එකේ කවුරුත් ඇවිල්ලා හිටියේ නෑ නේද? මම මේ දඹදිව ගිහිල්ලා එනකොට. නෑ සර් කවුරුත් ඇවිල්ලා නෑ. ආ කොමිසම එහෙමයි දැන්නේ. එහෙම කතා වෙන්නේ නෙලී ඇවිල්ලා. ජනාධිපති ඇවිල්ලා අහනවා මේ පොලිස් කොමිෂන් එකේ කවුරුත් හිටියේ නැද්ද? නෑ. හා ඔව් මුන්ට පත්වීම දුන්නේ මම. මම රට ගිහිල්ලා මොකක් හරි බිබික්කම සම්මානයක් හැටියට අරගෙනනකොට ඒකට පිළිගන්න මුන්ට එන්න බෑ. ඉනේ දික් කරගන්න ඉනේ කතා කරන්න ඉනේ. එහෙම ඇයි මේ රට පුරුදු කරලා තියෙනවා ජනාධිපතිවරුන්ට, ඇමතිවරුන්ට, ලේකම්වරුන්ට, හෙංචයියන්ට, ඒ අයගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලාට, ඒ අයගේ බෝයි ෆ්‍රෙන්ඩ්ස්ලාට එහෙම හුරු කරලා තියෙනවා. එතකොට එහෙම සිස්ටම් එක හුරු කරලා තියෙනකොට ඒ සිස්ටම් එකට අනුගත නොවුනොත් කවුරු හරි කෙනෙක් ඒගොල්ලෝ ලොකු පීඩාවන්ට අවුල් වලට මුහුණ දෙන්න සිද්ධනම් පොලිස් කොමිසමේ ඉන්න උන් ටික බැසිල් රාජපක්ෂ රට ගිහින් යනකොට, මහින්ද රට ගිහින් යනකොට, කවුරු රනිල් රට ගිහින් යනකොට, ටිරාන් රට ගිහින් යනකොට උන් යනවා හැමදාම පිළිගන්න. අලුත් කොමිසමක් දැම්මා කියන්නකෝ. අලුත් කොමිසමේ උන් කියනවා අපේ අපේ ඩියුටි තියෙන මේක එකක් පිළිගන්න යන එකනේ. මේ අපි කොමිෂන් ඩියුටි එක කරනවා. මේ දෙක සංසන්දනය වෙනවා. ප්‍රෙෂර් කරනවා. ප්‍රශ්න ඇති වෙනවා. නැගර මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු වරියට මොකද්ද වෙලා තියෙන්නේ? පොලිස් කොමිසමේ උන් ගිහිලා දන ගහලා වැඳලා එනේ උන් පිළිගන්නවා. මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ආණ්ඩුව කඩන මානව හිමිකම් වලට විරුද්ධව ගේම ඉල්ලනවා. දැන් මේ දෙන්නට සලකන විදි දෙකේ වෙනස ගැන දන්නවනේ. මානව හිමිකම් කොමිසමේ සභාපතිර මොනවා කරයිද දන්නේ නැහැ තව ටික දවසකින්. ඒ කියන්නේ ඒ තරම් ප්‍රෙෂර් කරගෙන ඒ තරම් පරිගැණීමේ චේතනාවකින් ඉන්නේ. ඒ තරම් දෙන්නන් ෂොට් එක කියන තැන ඉන්නේ. හැබැයි පොලිස් කොමිසම ඔය පොලිස් කොමිසම රනිල් වික්‍රමසිංහ ආය පාරක් දැම්මොත් ඒක ලොකු අරුමයක් නෙවෙයි ඈ. ඒගොල්ලෝ ඒ වෙනුවෙන් සුදුසුකම් සපුරාගෙන තියෙන්නේ. ඒ අසමේ මෙගනම් පොඩි රිපීට් එකක් වගේ අන්තිම එකේ හැබැයි අලුත් දේවල් එකතු වෙච්ච දේවල්. විමල් වීරවංශගේ අර පුංචි සිතට පහළ වෙච්ච අදහස් එකතු කරලා පොතක් ලියවනේ නවය සැඟවුණු කතාවද මොකද්ද එකක්. විමල් කාලෙන් කාලට කොහොම පොත් ලියනවා. මොකද්ද මේ ඇත්ත වෙනුවට නැත්තද මොකද්ද එකක් ලියවා. ඊට පස්සේම තව තව විවිධ අවස්ථාවන් වල පොත් ලිව්වා. දැන් මේ සැඟවුණු කතාව ලියන්න ගිහිල්ලා කෙලවගෙන තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ට්වීට් කරලා තිබෙනවා විමල් වීරවංශගේ කතාවට ප්‍රතිචාර දක්වමින්. හලු මේක එම්බසියක් හරි මේක රාජතාන්ත්‍රික වැඩ කරන එකක්. අවුරුදු 75ක් තිස්සේ අපි වැඩ කරපු පිළිවෙලක් තියෙනවා. අද වැඩ කරන්නෙත් එහෙම, හෙට වැඩ කරන්නෙත් එහෙම. ඒක නිසා ඔයාගේ මනක්කල්පිත කතා, ඔයාගේ මනස්කාත, ඔයාගේ ප්‍රබන්ධ ඔයා වෙනම ලියාගන්න. ඒවට මේ රාජතාන්ත්‍රිකයෝ රාජතාන්ත්‍රික ආයතන වෙන රටවල් පටලවා ගන්න එපා කියලා. ඒවා ඔය කතාව ඔයාගේ ගොම්පාට්වලට නිකම් මේ කොහෙවත් ඉන්න අපිව පටලා ගන්න එපා කියලා. ඒක රාජතාන්ත්‍රික භාෂාවෙන් ලියලා ට්වීට් කරලා තියෙනවා. ඊට පස්සේ මේ ශවේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් නුත් ප්‍රකාශයක් කරලා තියෙනවා මේ විමල් වීරවංශ. ශවේන්ද්‍ර සම්බන්ධයෙන් වන ප්‍රකාශයට ප්‍රතිචාර දක්වා තිබෙනවා කවුද? සිංහල PDF ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය කේන්ද්‍රය
විසින් අත්සන් කර තිබෙන්නේ කාර්යනියුතු අධ්‍යක්ෂ මාධ්‍ය කේන්ද්‍රයේ කර්නල් නලින් හේරත් විසින් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි සහ හිටපු යුද හමුදාපති පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විමල් වීරවංශ විසින් සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ පැහැදිලි කිරීම. දකුණු ඉන්දියා සාගර කලාපයේ මිත්‍ර රටවල් අතර සංවිධානය කරන ලද ආරක්ෂක සම්මේලනයක් වන කොළඹ ආරක්ෂක සමුළුවේ නියෝජ්‍ය ජාතික ආරක්ෂක උපදේශක රැස්වීම 2022 ජූලි මාස 7 වන දින ඉන්දියාවේ පැවති අතර ශ්‍රී ලංකාවේ වකට සිටි ජනාධිපතිවරයාගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් හා අනුමැතිය යටතේ ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ආරක්ෂක මණ්ඩලික ප්‍රධානි සහ හිටපු යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම ආරක්ෂක සමුළුව සඳහා සහභාගී වූ බව ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර සිටී. විමල් කියනවා මේ ජූලි 9 වෙනකොට වැඩේ මග ඇරලා ශවේන්ද්‍ර පැනලා ගියා කියලා. මං කියන්නේ ගේම ගහන එකෙක් කියන්නකෝ හරි. අපි මොහොතකට හිතමු විමල් කියන කතාව ඇත්ත කියලා. ශවේන්ද්‍ර තිබ්බා මේ ඇමරිකන් එම්බසියත් එක්ක ලොකු ගනුදෙනුවක් සහ ශවේන්ද්‍ර මේක පිටිපස්සේ ලොකු එකක් රඟපෑවා. එහෙම චරිත රඟපාන්නේ උන් පැනලා ගිහිල්ලා තමන් සීන් එකේ නැහැ කියලා අනික්කුන්ට පේන්ඩර්ලද ගේම ගන්න. එහෙම නැත්තම් නිකන් තමනුත් සීන් එකේ ඉන්න ගමන්ම කෙලවෙන්න ආරින් එකද කරන්නේ. අනින් කරන්නේ මෙහෙමනේ ළඟටම වෙලා ඉඳගෙන තේ එක ගෙනත් දීලා බාබකියු ටික ගෙනත් දීලා ගෝටාබේට ඊට පස්සේ මේ බල්ලෝ නාවලා එහෙම උඩු අත ගගා ඉන්න ගමන්නේ ගේම ගහන්න ඕනේ. එහෙම එහෙමනේ ලෝක ඉතිහාසෙ ගේම් ගහලා තියෙන්නේ. හැබැයි මේ 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 මොකද්ද වැඩකට ගිය කතාවක් තමයි කියන්නේ. කොහොම නමුත් අවසානයේදී මේ ශවේන්ද්‍ර හිටියේ නැත්තේ රජයේ නියෝජනය කරමින් සමුළුවකට සහභාගී වෙන්න කිය නිසා කියලා. ශවේන්ද්‍රත් කොහොමත් ලොකු අවුලක් තියෙනවා ඔය පොට්ටුවේ මේ නායකයෝ ටික වෙඩි තිබ්බේ නැති එකට. ඒ එදා විතරක් නෙවෙයි. ඊට කලින් හුඟක් අවස්ථාවන් වල පාර්ලිමේන්තු අසල රැස්වීමකට වෙඩි තියන්න කියලා කිව්වා. මැයි 9 වෙනිදා සිද්ධියක් තිබෙනවා. ඒ අතරවාර කාල පරිච්ඡේදය ඇතුලේ සිද්ධ වෙච්ච අවස්ථා කීපයක් තිබුණා. වෙඩි තියපන් ගහපන් සව්වා. ගැහුවේ නැති ප්‍රශ්නයක් තියෙනවා. මේ එතකොට එහෙනම් ප්‍රශ්නයක්. ඒ ගහපු නැති එක තමයි ඒකේ පළිය තමයි මේ ගන්නෙ. සා නිකන් ගෝඨාභය රාජපක්ෂ හින අහිංසක පූස් පැටියෙක්. එමාර නිකන් හොඳ අනි කුක්කු බබා වඩා ගන්න හිතන ටයිප් එකට එම චරිතය නැවත වතාවක් ගොඩනගමින් සිටිනවා. සා මේ ලොකු වැඩක් හැටියටම යනවා. අමරිකානු බීතියක් රට තුල නිර්මාණය කිරීම සහ ඉන්දියානු බීතියක් රට තුල නිර්මාණය කිරීම. ගහකින් පොලයක් වැටුණා. ඕක පිටිපස්සේ රෝ සංවිධානය කියනවා. ඊට පස්සේ නිකන් මොකක්ද? හරකෙක් කුලප්පු වුණා. ඕක මේ රෝ එක මෙහෙම ඕක ප්ලෑන් කරේ කියලා එම චිත්‍රපටි පෙන්වන සෙට් එකක් මේ දවස්වල ඉන්නවා. ඒවා ප්‍රොජෙක්ට් කියන්නේ ඒගොල්ලෝ ප්ලෑන්ට් වෙන්නෙම ඒගොල්ලන්ට පාර දීලා තියෙන වැඩේම ඒක. එමේ දැන් ඔය රටවල් දෙක ඇරියට පස්සේ ඔයාට ෆන්ඩ් වෙන්නේ කොහෙන්ද? කොහෙන්ද ඔයාට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය හම්බෙන්නේ කියන ඒවා බලා ගන්න පුළුවන්. මේ අපිට පා පුද්ගලික විද අවස්ථාවන් වල එහෙම යෝජනා ඇවිල්ලා තියෙනවා නිකන් මම ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ගමුද වගේ කියන. එක්ස්ප්‍රස් පර් නෞකාවේ අර තාමර ගුණසේකර පිළිබඳ ප්‍රශ්න තාම විසඳිලා නැහැ. කොහොම නමුත් මේ දැන් එහෙම අර මේවා මේ බ්‍රයිබ් ගත්ත අය එයා නෙමේ මෙයා මෙයා නෙමේ එයා ඒ ප්‍රොක්සිය මෙයාගේ මේ ප්‍රොක්සිය මෙයාගේ আদি වශයෙන් කතන්දර ටිකක් යනවා. ඔය බ්‍රයිබ් එක ගත්තා නම් ගත් එක හොයන්නෙත් නැහැ. හරි ඊට පස්සේ දැන් ගත් එක හොයනවා නම් හොයන්නේ වෙන කිසි දෙයකට නෙමේ. උට කතා කරමු මල්ලි වැඩක් කරමු. දැන් මට පුළුවන් මේක කියන්න. මට පුළුවන් මේක නොකිය ඉන්න. මේක මං කිව්වොත් මල්ලි අමාරුවේ මටත් හම්බ වෙන දෙයක් නැහැ. අපි අන්දපඩි වින් වින් ගේම් එකකට මොකද්ද? මල්ලි ඔකින් චුට්ටක් මට දෙන්න. හරි. මල්ලි ඔකින් ඇබීන්දක් මට දුන්නොත් මට පුළුවන් මේක අමතක කරලා දාලා නිකන් ඉන්න. දැන් ගත් එක හොයනවා නම් හොයන්නේ ඒකට. හරි. එහෙම රටක් මේක. ඊට පස්සේ මේ රනිල් වික්‍රමසිංහ අර පුරුදු විදිහට යා කාලෙන් කාලට ඇවිල්ලා එහෙම අර වරින් වර ඇවිල්ලා ආර්ථික සැලසුම් කතන්දර අරව මේවා කියලා ආර්ථික සැලසුම් අරව මේවා කතන්දර ඇවිල්ලා කියලා යනවනේ. එහෙම එකක් කිව්වට පස්සේ මේ අනුරොත් එකට උත්තරයක් දුන්නා. සජිත් එකට උත්තරයක් දුන්නා. ආණ්ඩුවේ කට්ටිය මේ කියන රනිල්ගේ මාර එක මෙහෙම අතනකොට ඒකට සජිත් හොඳ උත්තරයක් දුන්නා. සජිත් අපි හැමදාම කෝ සජිත්ව විපක්ෂ නායක වෙන්න. සජිත්ව නායකයෙක් වෙන්න කියලා. මේ කතාව හොඳ වෙලාවල් වල හොඳ කියන්නත් ඕනනේ. හාන වෙලාවල් වල නාන වෙලාවල් වල ඒකට ඇඟිල්ල දික් කරනවා නම් ඒ කතාව ටිකක් බලන් ඉද්දි පොඩි පංචකක් තියෙන කතාවක් නිකන්. ඒ මොනවා වුණත් මූ නිකන් ඉඳලා හිටලා පොඩි විපක්ෂ නායකකම චුට්ටක් කරනවා වගේ එකක්. සුභවතුන් සජිත්. ඒ එකකේ ටෝන් එකට මම නම් පුද්ගලික වාසයි සහ ඒ ඒවා කවුන්ටර් කරපු විදිහට
පුද්ගලික මම නම් ආසයි. ඒ කියන්නේ එහෙම කියලා ඕවර් ඇක්ටින් දඟ දාන්න යන්න එපා නේ. ඒ කියන්නේ ඕක ගැළපෙන තරයි නොගැළපෙන තරයි හැමතැනම කරන්න කියලා ඊට පස්සේ නිකන් මේ වැඩි අවුල් කරගන්නවනේ. මොකද ඒක හොඳයි. අදට අපිට කියන්න තියෙන්නේ එච්චරයි අපි තෝරගත්තේ වගේ. අපි ආය දවසක හම්බෙමු. යන්න කලින් මතක් කරන්න ඕනේ අපේ channel එක subscribe කරගෙන යන්න. මෙතෙක් ඔබ subscribe කළා නැත්නම් සහ අපේ Patreon සාමූහිකයට එන්න. channel එකේ දාන videos දාපු සනින් ගන්න ඕන නම් ඔබට පුළුවන් මේ bell button එක දාලා එක ක්ලික් කරලා තියාගන්න. අපි දන්නවා bell button එක එබුවත් නැතත් මේ වීඩියෝ එක වැටෙන වෙලාව මොකද්ද කියන එක දැන් ඔබට හුරුයි පුරුදුයි. අපි ආය දවසක හම්බෙමු.